Wajik pilituru apesakan prasun Asoka Basing Matthew Pravana Mahamar Kamathu. Ama hano niyojakatana ekthuma. Athuru prashna hanna ada Pravana Matthuma Rajya Matthuma dennama me. Varjana prashne visudanna gihilla thiyena ekai. Niyojakatana ekthuma. Mata podi reethi prashnaya. Yani api parliamentu enne me veda me mohothe me welawae dæwena prashne aanduwen ahala visandala denna rate janathawa. Haba eka yam yam niladarin mediyattala eka mata saakith thiyena oppu wenawa e kaale yapoma me yalat ekama ganadinu gannawa. Mewa nathi kara. Dan mata prashnayak ne minissunge prashnayak kahan. Eka avasthawa laba denna kiyala gauru illima karala garu sabhanayaka thuma nibuthuma danna nirantarayen prashnaya. Dan sati deka mata prashnaya. Eka loku paudgalikawa paligenimak garu sabhanayaka thuma. Eka pahadiluwa man penawa ewa deshapalana atapeyin mata karanawai. Eka parliamentuwe deshapalana atapeyin karala denna epa niyojaka kathana. Ada udayasana gunapala ratnasekara mathuwa ma paudgalika hambela pilunda vimisimak kara man etumata chojanawak kara parliamentuwa katiyutu pilunda karya upadesha karaka sabhawata e adahas tika laba denna api etendi katha karala visunduwak laba denna kiyala. Dini hawase kamar pamana parlimentu korum mekane kela ganapuri ne kela parlimentu kalte bo wina di pahat istawar ni ogle ekolos sini waganti andukrim wastawe hette tuni wastawe prakarwe one ma wastawe di ganapuri ne knopa wati ne bawata katana e korea go mulasunur de mantri wera gi awadani yom kurun lebu hut bedum sinu na ada kirima katana e korea o mulasunur de mantri wera wising ho ana kurun lebu liti hebe iye dini kisu de mantri wera ganapuri ne pilaman de pasnek me parlimentu matu kerini parlimentu matu nokara ti biye di nioja kar සභාපති තුමා මුලසුනේ ඉඳගෙන තුමා ඝනපූර්ණ නැති බව තීරුම් අරගෙන එතුමා නියෝගයක් දෙනවා ඝනපූර්ණ සීනුව කැඳවන්න කියලා. මුලසුනේ ඉන්න මන්ත්‍රීවරයාට පුළුවන් නම් සභාවේ ඉන්න මන්ත්‍රීවරු ගණන් කරලා ඝනපූර්ණ සීනුව කැඳවන්න ඒකද වෙන්නේ. මම ආපන ශාලාවේ ඉන්න වෙලාවේ සීනුව නාද කරන මටත් ඇහුණා මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ ඔබතුමා මතු කරන ප්‍රශ්නය. මේ පිළිබඳ විමසලා කතා නැගතුමා තාම සාකච්ඡා කරලා ඒ පිළිබඳ අවශ්‍ය තීරණය ලබා දෙන්න. දැන් ලිට්‍රෝ ගෑස් මිල 343කින් ඉහළ දමලා. වතුර බිලත් ඉහළ දමලා. ඒ වගේම විදුලි බිලත් මුනි වතාවට ඉහළ දමන්නට කටයුතු යොදලා තිබෙනවා. මේ වගේ තත්ත්වයක් තුළ මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. සංඛ්‍යාලයක නම් ඉදිරිපත් කරන උද්දමන වේගය හොඳටම අඩු වෙලයි කියලා. හැබැයි ඒක මිනිසුන්ගේ ඇඟට පතට හදවතට බඩට කටට නම් දැනෙන්නේ නැහැ. දැන් ගෙවුණු පැය 48 තුළ පුද්ගල අතුරුදහන් වීම 11ක්. ඒ 11ට බාල වයස්කාර 5 දෙනෙක්යි. මේ රට කුඩු පරාදීසියක් බවට පත් වෙලා. දැන් අලුත් ඩ්‍රග් එකක් ඇවිල්ලා තියෙනලු zombie drugs. Zombies කියන්නේ ඒ ඩ්‍රග් ගැහුවම මිනිස්සු zombies ලා වෙනවා. මහා බරපතල ප්‍රශ්නයක්. ඒතර UNDP එක තියෙනවා මේ රටේ 10 දෙනෙක්ගෙන් 6 දෙනෙක් අවදානම් තත්ත්වයේ කියලා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුල මේ රජය කටයුතු කරනවා මේ නිකම් කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ. මේ මේට වැඩිය සංවේදී වෙන්න. DW කියන ජර්මන් channel එකට interview එකක් දෙමින් ජනාධිපතිවරයා කියනවා මේ international inquiry එකක් අවශ්‍ය නැහැ කියලා. හැබැයි එතුමාම තමයි කිව්වේ international inquiry එකක් ලබා දෙනවායි කියලා. දැන් අපිට විශ්වාසයක් නැහැ මේ දේශීය යාන්ත්‍රණය පිළිබඳව. අපි කවදාවත් කිව්වේ නැහැ මේ international inquiries වලට යන්නේ කියලා. නමුත් අපිට විශ්වාසයක් නැහැ. පාස්කු සිද්ධිය සිදු වුණේ 2019 වර්ෂයේ අප්‍රේල් මාසෙ. එතකොට ඒ සිට දැන් අද වෙනකොට අවුරුදු 4ක් ගත වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කළා. එහි වාර්තාවකුත් තිබෙනවා. මලල්ගොඩ කමිටු වාර්තාවක් තිබෙනවා. ඊට පස්සේ ජනාධිපති කොමිෂමක් පත් කළා. එම වකවානුව තුල ඒකේ වාර්තාවක් තිබෙනවා. මේ සිළුම වාර්තා ජනාධිපති කොමිෂමකින් වාර්තාවක් ඉදිරිපත් වුණාම ඒ වාර්තාවේ තිබෙන්නා වූ කරුණු නීතිපතිට යොමු කළා. නීතිපතිවරයා විසින් එහිදී මතු කරුණු සාක්ෂි තාක්ෂි බවට පරිවර්තනය කරන්න ඕනේ. ජනාධිපති කොමිෂන් සභාව පනත අනුව ඒක නීතිපති දෙපාර්තමේන්තුවේ තමයි ඒ කාර්යභාරය සිද්ධ වෙන්නේ. දැන් ජාත්‍යන්තර පරීක්ෂණයකට යනවයි කියලා කියන්නේ අපි විවෘත කරනවා අපේ රට ජාත්‍යන්තරයේ UNHCR එකේ ඒ ගෙන්නා වූ කරුණු පිළිබඳව අපි නිරාවරණය. ඉතින් බොහොම පරිස්සමෙන් තමයි ඒ පිළිබඳව අපිට කටයුතු කරන්න වෙන්නේ. ඒ නිසා අපි කියන්නේ ජනාධිපති කොමිෂන් සභාවල වාර්තා සාක්ෂි බවට කඩිනමින් පරිවර්තනය කළ මේවා ක්‍රියාත්මක කිරීම මා හිතන්නේ ප්‍රධාන කටයුත්තකට අපි කළ යුතුයි කියන මතේ අපි තින්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.